අයිබෝන් ඔබෙක්වන්නේ ස්වාධින් රූපණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් ආර්යසිංහ මම මදුනිකා කරපුතුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉතාලියේදී අගමැති මහින්දට විරෝධය දක්වන්න ආ අයට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් දැවැන්ත විරෝධයක් කිසිඳු හිඟයක් නැහැ තෙල් ගැන බියක් ඇති කරගන්න එපා තෙල් සභාපති රටටම කියයි කොරෝනා පොකුරට අදත් 2641ක් එක් වෙද්දී මරණ ලැයිස්තුවටත් 144ක් සංවර්ධනයේ සැබෑ ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබා දීමට ඇමති නාමල් සූදානම් 9.11 ප්‍රහාරය ගැන අවුරුදු 20කට පස්සේ සැඟවුණු තොරතුරු රසක් එළියට අනාගතයේ රඳා පවතින්නේ එක් ජාතියක් වශයෙන් පවත්වාගෙන යන එකමුතුකම සහ සහජීවනයේ මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඉතාලියේ බොලොන්යාහි පැවැත්වෙන G20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක දිනේ පළමු සැසිවාරයේ අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජීවිස්තර රාජනායක සමුළු ඔක්තෝබර් මාස 30 සහ 31 යන දිදින තුලදී ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීවයි ජීවිස්තර අන්තරාගමික සංසදය සංවිධානය කර ඇත්තේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංසදය ආමන්ත්‍රණය කළා. සංස්කෘතීන් අතර සාමය හා ආගම් අතර අවබෝධය යන තේමාව යටතේයි මෙවර සමුළුව පැවැත්ුණේ අන්තවාදී මතවාද හා බැඳුණු ප්‍රචණ්ඩත්වය වර්තමාන යුගයේ ඇති බරපතලම අභියෝගයේ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. මීට වසර 20කට පමණ ඉහතදී සිදු වූ ප්‍රහාරයේ ඛේදනීයත්වයද මෙහිදී සිහිපත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ඊට ගොදුරු වූ ජනතාව වෙනුවෙන් සමස්ත මානව වර්ගයා ලෙස ශෝකයේ බෙදාගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් තෙරෙහිවීමේ අවශ්‍යතාව මෙයින් සිහිගන්වන බවද එතුමාගේ කතාවේදී සඳහන් කෙරුණා. ශ්‍රී ලංකා රාජ්‍ය අධ්‍යාපනයේ අන්තර්ගතයේ නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සෑම විටම කැපවී සිටින බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා අනාගත පරම්පරාව තුළ සංහිඳියාව ගොඩනැගීමට අධ්‍යාපනයෙන් විශාල අවස්ථාවක් ලැබෙන බවද පෙන්වා දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙට කරුණු දැක්වීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 48 වන සැසිය හෙට ආරම්භ වෙලා ලබන මාසයේ 6 වනදා තෙක් පැවැත්වෙනවා. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ තමයි මෙවර සැසිය පැවැත්වීමට සූදානම් කරලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ ශ්‍රී ලංකාවට ඉන්න ඇති බලපෑම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. කවුන්සිල් රැස්වීම ජිනීවාහිදී හෙට ආරම්භ වෙනවා. මේක අතිශයින්ම වැදගත් ලංකාව. ඒකට ප්‍රධාන හේතුව තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ න්‍යාය පත්‍රයේ දෙස බලන්න. ඒ න්‍යාය පත්‍රයේ පළවෙනි අංගයේ හැටියට තියෙන ඒගොල්ලන්ගේ තාක්ෂණික කරුණු කතා කරන එක. හැබැයි දෙවැනි අංගය ගත්තට පස්සේ රට රටවල මානව හිමිකම් වල තත්ත්වය කතා කරා. ඒකෙන් ප්‍රධාන වෙලා තියෙන්නේ ලංකාව. න්‍යාය පත්‍රයේ 2.10 ලංකාව ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් මුළු ලෝකෙම අපි කිරිහි තමයි බලන් ඉන්නේ. ඒ නිසා 46.1 කියන සභාවාරයේදී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාව පිළිබඳව වාචික වාර්තාවක් මිෂෙල් බැච්ලේ ගරු මානවිකම් මහලේකම් කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. හැබැයි මෙතනදී වැදගත්ම කාරණය තමයි ඇයගේ වාචික වාර්තාව තියෙන්නේ මානව හිමිකම් පිළිබඳව වගවීම සංහිඳතාව ශ්‍රී ලංකාව කොච්චර දුරට ගිහිල්ලාද ලංකාවේ ප්‍රගතිය තමයි මේ කතා කරන්නේ. ඒ නිසා තීරණයක් ගන්නෙ නෑ ඊට පස්සේ තමයි ලිඛිත වාර්තාව ලබලා දෙන්නේ. කොරෝනා ආසාදිතින් අද දවසේ මේ වෙනකොට 2641 දෙනෙකු හඳුනා ගනිද්දී කොරෝනා ආසාදිත මරණ 144කුත් වාර්තා වුණා. පසුගිය දින කිහිපෙදීම දෛනිකව එන්නත් ලබා දුන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති අතර කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩුවීමට එය ඍජු ලෙස බලපා ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
අදදිනේ කොරෝනා ආසාදිතින් 2641 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 485922ක් දක්වා ඉහළ ගියා. 61814 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 412812ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 144ක් අද දිනේ වාර්තා කෙරුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11296ක් දක්වා ඉහළ ගියා. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 122 දෙනෙකු ඒ අතර වෙනවා. අවුරුදු 30ත් 59 අතර පුද්ගලයින් 21 දෙනෙකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙකු මිය ගිය අය අතර වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරන්නේ. මේ අතර පසුගිය දින කිහිපය පුරා දෛනිකව එන්නත් ලබා දෙන සංඛ්‍යාව 103 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එලෙස එන්නත්කරණය සාර්ථකව සිදු කිරීම මෙන්ම සංචරණ සීමා හේතුවෙන් කොරෝනා ආසාදිතින් වාර්තා වීම අඩු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එන්නත් කරන අපගේ වේගය අනුව පහුගිය සතිය තුළ දිනකට 300,000කට අධික ප්‍රමාණයකට එන්නත් ලබා දීලා තිනවා. එයා ඉතාම සතුටුදායකයි. දැනට 50%කට අධික ජනගහනයකට සම්පූර්ණ එන්නත් දෙකම ලබා දීලා තිනවා. නමුත් අපිට අවශ්‍ය 80% දක්වා යෑම සඳහා මේ වේගයෙන්ම එන්නත් කරන වැඩසටහන පවත්වාගෙන ගියොත් තව මාස එකහමාරක් පමණවත් යයි කියන එක තමයි අපගේ අදහස. ඒ නිසා මේ වසර අග වන තෙක්වත් මේ සියලු සංචරණ සීමා ඔබට හැකිතාක් ආකාරයෙන් සෞඛ්‍ය පුරුදුවලට සම්පූර්ණයෙන් යොමු වෙලා පවත්වාගෙන යන්න. වයස අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහන යටතේ පළමු අදියරේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි. එම දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට මේවන විට තීරණේ වී තිබෙනවා. දරුවන් සඳහා එන්නත්කරණය සාර්ථකව අවසන් කිරීමෙන් පසු නොවැම්බර් මාසයේ පමණ වන විට පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය මාත්‍ය පියල්න් ශාන්ත මහතා පවසනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ තාමත්ම ඉක්මනින් පාසල් විවෘත කරන්නට. හැබැයි මේ පාසල විවෘත කිරීම විතරක් නෙවෙයි මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේ වෙනකොට පාසල් ආරම්භ කරන්නට අවශ්‍ය කරන කටයුතු සිදු කරන්න. කෙසේ නමුත් ඊට ප්‍රථම කළ යුතු බොහෝ කාරණා කීපයක් තියෙනවා. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ඒ කොයිට් මර්ධන කමිටුවේ මේ සීලු දෙනාගේම අනුමැතියත් සමග තමයි පාසල් ආරම්භ කිරීමේ කටයුත්ත සිදු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. දරුවන් සඳහා එන්නත් ලබා දීම පිළිබඳ පසුගිය කොවිඩ් කමිටුවේදී ජනාධිපතිතුමා උපදෙස් රැසක් ලබා දුන් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ඊයේ සිකුරාදා රැස්වීමේ අවධාරණය කරා මේ බෙහෙත්වල ප්‍රශ්නයක් තියාගන්න එපා, බෙහෙත්වල නම් දෙන්න කියලා. ඊළඟ වෙනම කමිටුවක් පත් කරා පාසල් දරුවන්ට මේක දෙන්නේ කොහොමද, පෙර පාසල් විවෘත කරන්න කොහොමද කියලා කියන එක. ඒකට ලබන සිකුරාදේ රිපෝට් එක එනවා. දැන් මේ වෙලට එක ඉවර නම් මම ඉල්ලීමක් කරන්නේ අපි අපේ පැත්තෙන් සූදානම් වෙමු. එහෙම වුණොත් අපි ඒක කරන්නේ කොහොමද කියලා කියන එකට සිකුරාදා ඒ තීන්දුව ගත්තොත් ඊළඟ සඳ ඉඳලා ඒක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම අපි හොඳට මාතර දිශක විතර හදලා තියන්න. ලොව පුරා එන්නත්කරණය සිදු කෙරෙන අතර අව වර්ල්ඩින් ඩේටා වෙබ් අඩවියේ වාර්තා කරන පරිදි මේ වන විට එන්නත්කරණයෙන් පළමු ස්ථානයට පැමිණ ඇත්තේ එක්සත් අරාබිය රාජ්‍යයයි. එම වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවට වඩා එන්නත්කරණයේ වැඩි ප්‍රතිශතයක් වාර්තා කර ඇත්තේ ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව, සිංගප්පූරුව වැනි රටවල් කිහිපයක්. තුර්කිය, මෙක්සිකෝව, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉරානය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, පිලිපීනය, බංග්ලාදේශය, කෙන්‍යාව, නයිජීරියාව ඇතුළු රටවල් රැසකට වඩා එන්නත්කරණයෙන් ඉහළ ප්‍රතිශතයක් ශ්‍රී ලංකාව වාර්තා කර තිබෙනවා. සෙනසුරාදා දිනයේදී තෙල් බෙදාහැරීමේ කටයුතු නතර කිරීමට ගත්ත තීරණයත් එක්ක සබුගස්කන්ධ තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඉදිරි තීරණ ගන්නවා කියලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. තෙල් හිඟයක් ඇති වේවි කියලා අනිසිබියක් ඇති කරගන්න එපා කියලයි සභාපතිවරයා නම් ජනතාවට අවධාරණය කළේ. කෝවිඩ් වසංගතය නිසා මුළු රටම වසා දමලා තියෙන්නේ. දෛනික ක්‍රියාකාරකම් දහයන ප්‍රමාණකින් පහත වැටිලා. මේ තත්ත්වයේ යටතේ රටේ සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය කලින් තිබුණාට වඩා 30ක 40ක වගේ ප්‍රමාණකින් පහත වැටලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව කන්තෙල් කළමනාකාරීත්වය විසින් කල්පනා කරලා
සැප්තැම්බර් 11 වන දින වසා දැමීමට තීන්දුව කරලා තිබුණා. නමුත් මේ කාරණාව සම්බන්ධයෙන් අපේ වෘත්තීය සමිතිය දකින්න වෙනස් ආකාරයකට. වෘත්තීය සමිතිය හිතනවා මෙම වසා දැමීම නිසා රට තුල සමහර තැන්වල තෙල් අවශ්‍ය ප්‍රමාණය නොලැබී යාමේ හැකියාවක් ඇති වෙන්න පුළුවන් කියලා. සේවක විරෝධයක් මතු වුණා. මේ සම්බන්ධයෙන් අපි අද දවසේ ගරු ඇමතුමා සමඟ සාකච්ඡා කරලා අපේ වෘත්තීය සමිතිය සමඟ සාකච්ඡා කරලා ඉදිරියේ යම් ආකාරයක එක් දිනක වසා දමනවා නම් ඒ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගැනීම නියමිතයි. ඉන්ධන නැති වේ හෝ හිඟයක් ඇති වේ කියන විශ්වාසයක් මත ජනතාව කිසිදු කලබල වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගත තීන්දුවක්. අපි වඩා යහපත්ව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන පිළිබඳව සාකච්ඡාවක් පවුනේ අපිට ඇතුළත් තියෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල සැබෑ ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබා දීම රජයේ වගකීම බව අමාත්‍ය නාම රාජපක්ෂ මහතා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතාවට ලබා දුන් සංවර්ධනයේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරමින් මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළා. කඳුරුවෙල සංහිඳියා පාසලේ සංවර්ධන කටයුතු, නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම්, මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර, වෙඩිකච්චිය පේරමඬුව මාර්ගයේ ඉදිකිරීම් හා මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය අමාත්‍යවරයා නිරීක්ෂණය කළා. බොහෝ යෝජනා ක්‍රමවල අපි දකිනවා යම් යම් අඩුපාඩු තියෙනවා සහ ප්‍රමිතිය සහ වේලාවට අවසන් වීමේ ප්‍රමාදයක් තියෙනවා. එක පැත්තෙන් COVID-19 වසංගතය හේතු කොටගෙන සහ සමහර ප්‍රතිපත්ති හේතු කොටගෙන. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තියෙන අඩුපාඩු විසඳගෙන ඉතාමත් කඩිනමින් මේ ව්‍යාපෘති අවසන් කළ ජනතා ඉදිරියට පත් කරන්න. මොකද අපි විශ්වාස කරනවා එක පැත්තෙන් COVID-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කරනවා, එන්නත් කරනේ කරනවා. ඒ වගේම තමයි මේ ජනතාවට මොන ආණ්ඩුවෙන් හදලා දුන්නත් මේවා අවසන් කළා. ජනතාවගේ අයිති ව්‍යාකෘති මේවා දෙවෙනි මේවා අවසන් කළා. මේ උපරිම ප්‍රයෝජනෙයි ගන්න ඕනේ. පාදුක්ක බෝපේ ප්‍රදේශයේ කළ වැටලීමකදී ගිනි අවි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න කොළඹ අපරාධ කොට්ටාසයට හැකි වුණා. ගිනියවි සමග අත්තරංගුවට කිනැත්තේ හිටපු හමුදා සබලකු වන ආමි ඩගී නැමැති පුද්ගලයෙකුයි. නීති විරෝධී මත්පැන් පෙරෙන බවට ලද තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ ගිනියවි අත්තරංගුවට ගෙනුණා. බෝර 12 ෂොට්ගන් ගිනියවියක් උණ්ඩ 3ක් හා කොටනතුවක් වද්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. ජාතික ප්‍රතිපත්තියක් තුලින් සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදය විශේෂයෙන්ම ඩොලරික මේක මේ හදිසි අධිෂ්ඨාන දෙයක් නෙවෙයි. මේක පහුගිය අවුරුදු 50කට ආසන්න කාලයක් මේ රට පාලනය කරපු සෑම කෙනෙක්ම විදේශ විනිමය මුල්‍ය විනයක් නොමැතිව කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මේ ඇවිත් තිබෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම ගෙවි ගිය දශක 4කට වැඩි කාලයක් තුල ඒ තිබුණු දැන් විවෘතාර්ථිකය ඉතාම හොඳ දෙයක් අපි පිළිගන්න දෙයක් විවෘතාර්ථිකය. නමුත් විවෘතාර්ථිකයේ තිබුණු අඩුපාඩුකම් අපි හදාගෙන තිබුණේ නැහැ. ඒ නිසා තමයි විනිමය ශේෂයෙන්ම විනයක් නැතුව වැය කිරීම අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ රටෙන් ගෙනල්ලා ඒ තුල තමයි මේ බාණ්ඩ හිගයක් ඇති වුණේ. ඉතින් මේකට අපි මොන දෙන්න වෙනවා මේ තත්ත්වෙන් කොට ගන්න අපි සෑම කෙනෙක්ම රටේ එකට එකතු වෙලා පොදු හැඟීමකින් රට වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ ආර්ථික ගැටලු ඔබතුමාලා ආණ්ඩු කරද්දිත් තිබුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ ආර්ථික ගැටලු වෙනවා. මොකද්ද මේකට හේතුව මොකද්ද අත්තරම? මගේ ආර්ථික ප්‍රතිපත්තියයි අනිත් පාර්ශවයේ ආර්ථික ප්‍රතිපත්තියයි ගැලපුණේ නැහැ. ඒක තමයි මූලික වශයෙන්ම ඒ ගැටුම් ඇති වුණේ ප්‍රතිපත්ති ගැටුම්. ඉතින් ඒක තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ කරපු ප්‍රකාශයක් නිසා අද දේශපාලන වේදිකාවේ එතුමා ගැන ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා. විපක්ෂ නායකතුමා හිතපු ආණ්ඩුව අවුරුදු 5ක් තිස්සේ රට ෆේල් කරපු නිසා තමයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ජනතාව 69 ලක්ෂයක් එකතු වෙලා. ගෝලීය අර්බුදයක් තියෙන වෙලාවක ආණ්ඩුව ෆේල් කියලා කියන උත්සාහ කරන්න එපා. තමුන්නාන්සේ හොඳටම ෆේල් වෙච්ච ආණ්ඩුවක ප්‍රධාන කොටස්කාරයෙක්. විරුද්ධ පක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂවත් එකට තියාගන්න බැරි කණ්ඩායමක් කොහොමද මැතිවරණයක් පිළිබඳව ඉඟිපල කරන්නේ? ඒ හින්දා විපක්ෂ නායකතුමා නිහඬව හිටියොත් එතුමාගේ ගෞරවයත් ආරක්ෂා කරගන්න පුළුවන් වේ. එදා තමන් ආණ්ඩු බලයේ ඉඳද්දි තමයි අපි මේ මැතිවරණ ඉදිරිපත් වුණේ.
ඒතු රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු සජිත් මහත්තයාට අවුරුදු 5ක් යනකම් කොහොමද බලයක් දෙන්නේ මෙතුමට මං හිතන්නේ හීනෙන් වගේ පේනවා ඇති මොකක් හරි ජනාධිපති අඳුමක් ඇඳගෙන ඉන්නවා ඒ හීනෙන් ඇඳගෙන ඉන්නවා ඇඳගන්න ගියාම ප්‍රශ්න වෙනවා යහපාලන ආණ්ඩුව කාලේ මිනිස්සු හොඳට කාලා බීලා හිටියේ. වේල් තුනම කෑවා. හොඳට බඩ පුරවගෙන හිටියේ. උගත එනකොට අපතක වෙලා අපි කොහොමද මේක කරුවේ කියලා. ළමයින් ආරක්ෂණය කෙරුවා. සමෘද්ධි දෙගුරියක් කෙරුවා. අපි කිසිම ඉල්ලීමකට බෑ කිව්වේ නෑනේ. ආ දැන් ආණ්ඩුවට විවේචනයක් ඇදලා තිනෝ. දැන් මට ඒ පුටිය වාඩි වෙන්න පුළුවන්. ඒ වගේ ඉතාම අපරිණත අඥාන ප්‍රකාශයන් නේ. මේ වෙලාවේ මොන පුරවැසියද කියන ඡන්දයක් වුණා කියලා. පෞගේ කාලේ මොකද්ද කිව්වේ? කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළේ ඡන්දෙ තියන්න එපා කියලා. එතන මේ එතකොට දවසකට නිකන් 100ක් 150ක් වාර්තා වෙනනේ දෙන්නේ තුන් දිනේ මිය යන තත්ත්වේ නේ 100 ගණනක් මැරෙන දහස් ගණනකට වසංගතේ පැතිරෙන සත්වේ මේ තත්ත්වෙට ඡන්දෙ ඉල්ලනවා මම හිතනවා අපි කාටවත් හිතනවා කියලා මොළේ පරීක්ෂා කරවන්න ඕන කියලා විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලුණු වලට රුපියල් 40ක බත්තක් පනවලා දේශීය ලොකු ලුණු ගොවියා ශක්තිමත් කරන්න ජනාධිපතිතුමා සහ රජයේගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරනවා කියලා දමුල්ල ගලේවල ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරනවා මේ දිනවල දේශීය ලොකු ලුණු අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර කිලෝවක මිල රුපියල් 130ක් දක්වා ඉහළ අගයක පවතිනවා ඉදිරියේදී මිල තවත් ඉහළ යා හැකි බවයි ගොවීන් පවසන්නේ කාබනික පොහොරේ වැඩි වශයෙන් යොදා ගනිමින් ලුණු වගාව සිදු කිරීමට තමන් යොමු වූ බවද ගොවි ජනතාව සඳහන් කළා අක්කරයකට ලොකු ලුණු කිලෝ 12000ත් 15000ත් අතර සාර්ථක අස්වැන්නක් මෙවර ලැබුණු බවයි ගලේවල ප්‍රදේශයේ දේශීය ලොකු ලුණු ගොවීන් පවසන්නේ හරිම සන්තෝසයි මේ වැඩසටහනට මේ අපේ මිලක් නැහැ කියලා අපි මාධ්‍ය හරහා දුන්නා විතරයි එදාම පහවදා අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයේ පරිදිම ලුණු වලට බද්ද වැඩි කරා සාමාන්‍යයෙන් 125ට 20ට 25ට විතර වගේ මිලකට පවතිනවා ඉතින් අපිට ටික දවසක් යනකොටත් හැබැයි තව මිල ටිකක් වැඩි වෙයි මොකද මේ දවස්වල අර තාම ඉන්දියෙන් ගෙනාපු ඉම්පෝට් කරපුවා තියෙන නිසා ඒ වරුණ ගමන් අපිට තව ටිකක් මන අපිට ඉතින් රුපියල් 150 160 විතර වගේ තමයි බලාපොරොත්තු තියෙන්නේ අපි ලොකු මිලක් බලාපොරොත්තු තියන්නේ මුලතිව් ප්‍රදේශය කියන්නේ අතීතයේ මූලදීප විදිහට හඳුන්වපු බෞද්ධ උරුමයේ බොහෝ සාධක තවමත් පවතින සුවිශේෂී ප්‍රදේශයක්. මදනික ඔව් ශ්‍රේහාන් මේ ප්‍රදේශයේ තියෙන අක්කර 30ක් පුරා විසිරුණු පුරාවස්තු සහිත විහාර සංකීර්ණයක තොරතුරු හොයාගන්න අපේ උරුමය සොයා නිෂ්පාදක කණ්ඩායමට හැකියාව ලැබුණා. කුරුඳුමලේ විහාර සංකීර්ණයට සමීපව කියන්නේ කිලෝමීටර් 10ක් 12ක් මෙපිටින් තවත් ආරාම සංකීර්ණ පිහිටලා තියෙනවා. හැබැයි මේ දක්වා මේ ඝන වනාන්තරයේ තියෙන ආරාම සංකීර්ණේ කිසිම කෙනෙක්ගේ ඇහැ ගැටලන්නේ නැහැ. වවුනියාව මුලතිව් මහා වනාන්තරයේ තන්නේ මුරුප්පු වැවට ඔබෙන් වූ ප්‍රදේශයේ පිහිටි මෙම විහාර සංකීර්ණය අනුරාධපුර යුගයේ මුල් වකවානුවේ ඉදිකළ බව අතීත තොරතුරු වල දැක්වෙනවා. අක්කර 30කට ආසන්න භූමි ප්‍රදේශයක් පුරා විහිදී ගිය මේ විහාර සංකීර්ණේ බොහෝ නෂ්ටාවශේෂයන් දැකගත හැකි. සඳකඩ පහන් මෙන්ම චෛත්‍ය හා පොකුණු වලින් සමන්විත වූ මේ භූමියේ තැනින් තැන අති විශාල ගල් කණු අනුරාධපුර යුගයේ මුල්ම වකවානුවට අයත් බව තහවුරු වී තිබෙනවා. සාමාන්‍ය මිනිසෙකුටත් වඩා උස් වූ ගල් කණු අපට උතුරෙන් දැකගත හැකි වූ පළමු අවස්ථාවද මෙයයි. විශාල පොකුණු කීපයක් මේ භූමියේ දැකගත හැකි අතර වැඩවිසූ මහා සංගරුවනේ පෙන් පහසුව සලසාගෙන ඇත්තේ මේ පොකුණු වලින්. විහාරයේ අසල ඉදි කරලා තියෙන විශාල වැව ළඟ තමයි අපි මේ ඉන්නේ. හැබැයි මේ වැවේ විශේෂත්වයක් තියෙනවා. මේ වැව යටතේ වගා කරන කුඹුරු ඉඩම් වල අස්වැන්නින් කොටසක් මේ විහාර පරිශ්‍රයට ලබා දෙන්න ඕනේ කියන රාජ්‍ය නියෝගය ලබා දීලා තියෙනවා කියලා වැවට පහලින් තියෙන සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙනවා. මේ භූමියේ චෛත්‍ය හතරක් මෙවන විට නිතන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී විනාශ වී ඇති ආකාරයද දැකගත හැකි. මේ පුදබිමේ වැඩවිසූ මහා සංගරුවන වවුනියාව මුලතිව් හා අනුරාධපුර යන ප්‍රදේශවල ආගමික කටයුතු වලට එක්ව සිටි බවත් කාලයාගේ ඇවෑමෙන් හා සතුරු ආක්‍රමණ හමුවේ මේ පුදුබිම විනාශ වී යාමෙන්
එම ශාසනික සේවාවද අඩාල වූ බවත් බෞද්ධ ඉතිහාස තොරතුරු වල දැක්වෙනවා. මේ ඝනවනාන්තරේ කොච්චර භයානකද කියනකොට මෙන්න මේ වගේ මනසතුම් පවා කොටිග්ගේ වලසුන්ගේ ග්‍රහණයට ලක් කරලා තියෙන ආකාරයක් අපි දැක්කා. ඉතින් මේව අපි රැක ගන්නට ඕන. මං හිතන්නේ මේ පුරාවිද්‍යාවේ සම්බන්ධ මහත්තුරුවත් මේ මේ තැඟවලට තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි මේ මේවා තාමත් මේ ඝන වනාන්තරයෙන් වැහිලා තියෙන්නේ. ඉතින් හරියට යන්න පාරක්වත් නැහැ. මේවා රටේ සම්පත්. මේවා ආරක්ෂා කරලා දෙන්න ඕන මතු පරපුරට. විශාල ගල්කරු තීරණ මේක රජමාලිගාවක් හැටියට තමයි අපිට හිතන්න පුළුවන්. මොකද කොකුණත් චෛත්‍යයක් තියෙනවා. එතකොට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිය කිසිම වගකී යුතු නිලධාරියෙක් මේ වාගේ තැන් තියනවා කියන එක මේ වෙනකන් මගේ නම් හැඟීම මතයේ සොයාගෙන නැහැ. විශාල ආරාම සංකීර්ණයක් වූ මේ ප්‍රදේශය මුළු මනින්ම සංරක්ෂණය කර ආරක්ෂා සහිතව අනාගත පරපුර වෙත දායාද කිරීම වගකිව යුතු අංශවල යුතුකම මෙන්ම වගකීමද බව මෙහිදී පෙන්වා දෙන්නට කැමැත්තෙමු. රැකියා සඳහා විදේශ ගතවන පුද්ගලයන්ට බලපාන ගැටලු වලට කඩිනමින් පිළියම් යොදන්න කියලා මුදල අමාත්‍ය බැසි රාජපක්ෂ මහත්මයා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. අරලියකහ මන්දිරයේදී පැවති රැස්වීමකදී මුදල් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දීම සිදු කළේ විදේශ විනිමය ප්‍රවාහ කාර්යසාධක බලකාය මෙහිදී රැස්ව සාකච්ඡා කළා. විදේශ රැකියා වෙළඳපොළ තුල ශ්‍රී ලාංකිකයන් හට වැඩි ඉල්ලුමක් මෙවන විට ලැබෙමින් තිබෙන බවයි අනාවරණය වුණේ. දැනට විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලින් සඳහා ගුවන් යාන ආසන පහසුකම් හිඟවීම පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. විදේශ ගුවන් සමාගම්වලද සහාය ලබා ගනිමින් එම ගැටලුව වහා විසඳන ලෙසද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා. පසුගිය ශ්‍රේදී වෙළඳ බාණ්ඩ අපනයනයෙන් ලද ආදායම මාසිකව සාමාන්‍ය ඇමරිකා ඩොලර් මිලියන 840ක් වූ අතර එය මේ වසරේ මුල් මාස 8 තුලදී ඇමරිකා ඩොලර් මිලියන 986ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි මෙහිදී අනාවරණය වුණේ. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල සීමාව තුල අපනයන ඉපැයීම් ඇමරිකා ඩොලර් මිලියන 7886ක මට්ටමකට වර්ධනය වී තිබූ අතර එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 22.4% ඉහළ යාමක් වෙනවා. රට නිෂ්පාදන ආර්ථිකයක් කරා මෙහෙයවීම ජනාධිපතිවරයාගේ සහ රජයේ අරමුණ බැවින් ඊට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උදාහරණීය කළා. වැටු විෂමතා ගැටලුව විසඳන තෙක් විභාග අයදුම් පත්‍ර සම්බන්ධ කටයුතු සිදු නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. දැන් අපි දිගින් දිගටම ඉල්ලා තියෙනවා සාකච්ඡාවක්, විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ලබා දෙන්න කියලා. ඒ සාකච්ඡාව ලබා දීම මේ දක්වා කරලා නැහැ. එතකොට දැන් මේක මේක තමයි දැන් තියෙන ලොකුම ගැටලුව. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව පිළිබඳ තමයි අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙන්නේ. තවමත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උනන්දුවක් දක්වලා නැහැ. ඒ වගේම අපි දන්නවා ආණ්ඩුව ගුරුවරුන්ට රුපියල් 5000ව දෙකක් දෙනවා කියලා තමයි කිව්වේ. දැන් අපි අහන්නේ ගුරුවරුන්ට රුපියල් 5000ව දෙකක් මේ මාසේ ලැබෙන මාසේ දුන්නාට පස්සේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මොනවද දෙන්නේ? කවුරුවත් ගුරුවරු 5000ක් කිල්ලුවේ නැහැ. අයවැයෙන් තමයි මේ කැබිනට් අනුකාරක සභාව වාර්තාව වැඩි ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. මේ ක්‍රියාත්මක කරාම මේක දෙන ජනවාරි වලද නොවැම්බර් වලද මේ මොකක්වත් පැහැදිලි නැහැ. ඒක නිසා අරගලයේ අපි ශක්තිමත් අපද මේ ප්‍රශ්න විසඳනකන් අපි විභාග වලට ආයතනපත් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි කියනවා මේ එළමෙන 15 වෙනිදට කලින් මේ ගැටලුව නොවිසඳනොත් අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට ගන්නවා. මේ සමගින් ස්වාධින් රූපණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාට පත්නවා. දැන් විපරම විශේෂාංගය. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්. කොටියට ගහනකොට රිදිච්ච ගොඩක් කට්ටිය ඒ දවස්වල පුදුම නැටුම් නැටුවා. අවුරුදු 30ක් 30 ගහලා ඉවර කරන්න බෑ කියලා ලෝකයම කියපු වේලුපිල්ලේ ප්‍රභාකරන්ව වෙල්ලමුල්ලි වයිකාල් නන්දි කඩාල් කලපුවට හිර කරලා නැත්තටම නැති කරලා දාන්න පුළුවන් උනේ වෙනින් කාටවත් නෙවෙයි, අපේ ඉතිහාසයේ අසමසම නායකයා එදා ජනපති අද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමුන්ට විතරයි. ඒ නායකත්වය, ඒ මග පෙන්වීම යථාර්ථයක් කරපු
එදා ආරක්ෂක ලේකම් අද ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ත්‍රිවිධ හමුදාවට නියම නායකත්වය දීලා ලෝකෙම හොල්ලගෙන හිටපු භයානකම ත්‍රස්තවාදියා වෙච්ච වේලපිල්ලේ ප්‍රභාකරන්න විතරක් නෙවෙයි ලේපිපාසාවෙන් පෙළුණු කොටි ත්‍රස්තයන්වත් එදා මේ මෞබිමෙන් සදහටම නැති කරලා දැම්මා. අන්න ඒ වෙලාවෙත් ලෝකෙ ගොඩක් තැන්වල කොටි නැටුම් පටන් ගත්තා. මහා කොටියා මැරුවාම පිටරට කොටින්ටත් හොඳටෝම රිදුණා. ඒ රිදිල්ල මෙහෙ හිටපු කොළ කොටින්ටත් දැනුණා. කොටින්ගේ පහණෙන් එළිය බලාගෙන ඩොලර් වලින් account පුරවගත්ත NGO නඩවලටත් ඒක හොඳටෝම දැනුණා. අන්න ඒ නිසා තමයි 2009 මැයි මාසෙ වෙනකොට කොටියා නැති වෙනවා කියලා දැනුණාම කොටි පැටවු ටික යකා නටන්න පටන් ගත්තේ. මේක යුරෝපයේ තමයි දරුණුවටම තිබ්බේ. එතනිනුත් ඉතාලියේ කොටින්ගේ කොඩි උස්සන්නත් සිංහ කොඩි ගිනි තියන්නත් රටට නිදහස අරන් දුන්න නායකයාගේ පින්තූර ගිනි තියන්නත් කොටි පැටවු වලි කෑවේ ආයෙතින් කොටි නැටුම් නටන්න හම්බ වෙන්නේ නැහැ කියලා හොඳ ටෝම දැනුන නිසායි. හැබැයි ඉතින් ඒ කොටි නැටුම් නිකම්ම නිකං පුස් නැටුම් වෙලා ගියා. කොටි ටික නිදිය ගත්තා. 2015 යහපාලනය ආවට පස්සේ චූන් වෙලා හිටපු කොටි හපුවන්ට ආයේ ඔළුවටම වැදුනේ 2019 ගෝඨාභය රාජපක්ෂයන් ශ්‍රී ලංකාවේ බහරකාරත්වයට පත් වුණාට පස්සේ ජිනීව අස්සේ පොඩි පොඩි කොටි කෙඳිරිලි ඇහුණා. හැබැයි ලොකු ලොකු සෙල්ලම් දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ කොහොම වුණත් එහෙ ඉන්න කොටි පැටවුන්ටත් මෙහි ඉඳලා ඒ උන්දලාට කිරිපොවන විපක්ෂයේ උන්දලටත් 10-15 දෙනෙක් එකතු වෙලා අටවගෙන ඉන්න ජෙප්පන්ගේ NGO නඩවලටත් ආයේ සද්දයක් දාන්න ඊයේ පෙරේදා chance එකක් ලැබුණා. ඒකට ස්ලෝගන් එක හදලා දුන්නේ වෙනින් කවුරුත් නෙවෙයි මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්. අගමැති මහින්ද රාජපක්ෂ යුරෝපා සංචාරයක් ආරම්භ කරලා ඉතාලියට ගියේ පාප් වහන්සේ හමු වෙලා පාස්කු ඇටැක් එක ගැන තියෙන කතන්දරේ වහන්න බොරු බේගල් කියන්න කියලා කාඩිනල් හිමියන් වෙනම කතන්දරයක් මැව්වා. නිදියගෙන හිටපු කොටි පැටවුන්ටයි ජෙප්පන්ටයි සජිත්ගේ කොලුකුරුට්ටන්ටයි මේක නිකන් හොඳ මස්කට්ටක් වුණා. හැබැයි කොටිය රජකරන කාලෙත් කොටි කටටම ගිය ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට ඉතාලියේ ඩයස්පෝරා පැටවුන්ගේ ජෙප්පන්ගේ සජිත්ලාගේ කොලුකුරුට්ටන්ගේ සිංගිති ආතල් නිකම්ම නිකං ජෝක් එකක් වෙන්න ඇති. මේ රටේ පරිණතම දේශපාලකයා වෙච්ච වීදි සටන මොකක්ද කියන එක එදා පරම්පරාවට විතරක් නෙවෙයි අද පරම්පරාවටත් හොඳටම උගන්වලා තියෙන ගිරුවාපත්තුවේ මහින්දට ඕවා නිකං සිංගිති ආතල්ම විතරයි. ඒවා තුට්ටුවකට ගණන් ගන්න නැතුව G20 සමුළුවේ පළවෙනි කතාවම අගමැති මහින්ද ඉෂ්ට සිද්ධ කළේ ලංකාවේ අභිමානයත් ආයේ යුරෝපයට විතරක් නෙවෙයි මුළු ලෝකයටම පෙන්නලයි. ඒ තමයි මහින්ද රාජපක්ෂ මොන දේටත් කොන්ද කෙලින් තියාගෙන යකාට තියා මොකාටවත් බය නැතුව රට වෙනුවෙන් කෙලින් කතා කරන කෙලින් වැඩ කරන අසම සම නායකත්වය මොකක්ද කියන එක මුළු ලෝකෙටම පෙන්නපු ලෝකෙම ගරු කරන නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. එහෙව් නායකයෙකුට එහෙව් පෞරුෂත්වයකට පේමන්ට් ගානේ උද්ඝෝෂණ තියන්න යන උන්දලට ඉතාලියේ ඉන්න රටට ආදරේ අපේ කොල්ලෝ කෙලෝ ටිකත් අද හොඳටම පෙන්නවා අපි තවමත් ආදරේ කරන්නේ ගිරුවාපත්තුවෙන් ඇවිල්ලා උපන් රටට සැබෑ නිදහස අරන් දුන්නු මහින්ද රාජපක්ෂ කියන අසම සම නායකයාටයි කියන එක. රටක් හැටියට අපි සතුටු වෙනවා. අපි මිනිස්සුන්ට තාම අමතක නැහැ. තාම හොඳටම මතකයි. කලගුණ සලකන්න ඕන කොහොමද කියලා අපේ මිනිස්සු හොඳටම දන්නවා කියන එක මීට පැය කිහිපයකට කලින් ඉතාලියේ බොලොඤ්ඤාවලදී එහෙ ගිහිල්ලා එහෙ ජීවත් වෙන අපේ කම තියෙන අපේ කොල්ල කෙල්ලෝ අපේ පුරවැසියෝ අපේ සිංහ කොඩිය උස්සලා මුළු ලෝකෙටම පෙන්නුවා. මේක තමයි අපේ කම කියන්නේ. අන්න ඒක අපි අදට විතරක් නෙවෙයි හෙටටත් ඒ විදිහටම රැකගමු. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්.